හොඳයි එහෙනම් මම දැන් ඊළඟට කියන්න යන කාරණේ සතිය සතිපට්ඨානෙ එහෙම නැත්නම් මේ භාවනාව කියන එකට වැදගත් වෙයි දැන් මේ පිළිබඳව තියෙන දෘෂ්ටි වලින් නිදහස් වෙන්න උපකාරී වේ දැන් මේක පොඩ්ඩක් අපි බලමු දැන් මේ සතිපට්ඨානෙ කිව්වහම බොහෝ විදියට එහෙම නැත්නම් මේ සතිය කිව්වහම ගන්න එක තමයි මූලික වශයෙන් තියෙන එකක් නැති කිරීම. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් රාගයක් ඇති වෙනවා. එතකොට ඒ රාගය ඇති වෙන රාගය ඇති වෙන්න නොදී නවත්ත ගන්න. එහෙම නැත්නම් අපිට කේන්තිය තරහක් කිරිසියාවක් එහෙම නැත්නම් තියෙන මොකක් හරි එකක් රූපය ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් හරි මොකක් හරි මේ තියෙන එකක් තියෙන හැඟීමක් හරි තියෙන යමක් නැති කිරීම දැන් මේ දිහා සතියෙන් බලන් ඉඳලා මේවා ඇති වෙන්න නොදී නැති කිරීම ඔක එක පැත්තකින් බලනවා එතකොට දැන් මෙතනදී හැම මොහොතකදීම ඉන්න වෙන ලොකු ආයාසයකින් දෙකක් තියෙන ආයාසවල පළවෙනි ආයාසය තමයි දැන් මෙහෙම එකක් එනවද කියලා අල්ලා ගන්න එක. එක්කෝ මේ තරහක් ඉරිසියාවක් එහෙම නැත්නම් රාගයක් ද්වේෂයක් මෝහයක් හරි මොකක් හරි මේ ගහලා තියෙන මොකක් හරි ලේබල් එකට අනුකූලව ඒ ලේබල් එකට අනුකූලව යමක් එනවද කියලා ආයාසයෙන් බලා සිටියි. දෙවෙනි එක එහෙම එකක් එන්න නොදී එහෙම එක හට ගන්න නොදී හරි හටගත් වේක නිරෝධ කරනවා හරි කියන තැනක ඉඳලා මේක නැති කරන්න දෙවෙනි මට්ටමේ ලොකු ආයාසකින් සිටීම. එතකොට මෙතන ආයාසවල දෙකක් තියෙනවා. එතකොට මේ මෙහෙම ආයාසකින් කරන එකක් එක විදිහකට භාවනාව සතිපට්ඨානේ සතිය විදිහට විස්තර කරනවා. හැබැයි මේක ඔය කියන මට්ටමේ පටු මට්ටමේ එකක් නෙමෙයි. ඔය පටු මට්ටමින් ඔය කතාවක තෝරගන්න අපහසුයි. දැන් මේක ඔතනින් එහාට ගිහිල්ලා ඕක විස්තර වෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් මෙතන කියනවා මේ රාග සිතක් ඇති වූ බව දැනගනි. ද්වේෂ සිතක් ඇති වූ බව දැනගනි. එහෙම නැත්තම් මේ විදිහට මේ ඒ ඇති වෙච්ච එකක් නැති කරනවා නෙමෙයි. ඒක නැති කරන්න උත්සාහ කරනවා නෙමෙයි. ඒ ඇති ඒ හැඟීම එලෙස හැඟීමක් ඇති වූ බව දැනගෙන සිටීම. ඒක අයින් කිරීමක් හෝ අයින් කිරීමකට උත්සාහයක් එතනදී සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතනදී ඔක තව පොඩ්ඩක් පැහැදිලි කරගත්ත. දැන් අපි හිතන්න දැන් කෙනෙකුට කෝපයක් ඇති වෙනවා. මම මේ කෙනෙකුට කියලා කියන්නේ මේක ගන්න ඕනේ හින්දා ඒක පැහැදිලි කර ගන්න ඕනේ හින්දා. එතකොට දැන් මේ කෝපය නැති කරන්න උත්සාහ කරනකොටම කෝපයේ නැති ස්වභාවයකට රාගය කියන එක ඇති වෙලා ඉවරයි. එතකොට දැන් කෝපය නැති කරන්න හදනකොටම කෝපයෙන් තොර ස්වභාවයකට රාගය ඇති වෙලා ඉවරයි. ඊළඟට දැන් මේ කෝපය කියන එකත් එක්ක මේ කෝපය කියන හැඟීමත් එක්ක මේ කේන්තිය කියන හැඟීමත් එක්ක ද්වේෂය ඇති වෙලා ඉවරයි. මේ ලේබල් කිරීමත් එක්ක. එතකොට මේ කේන්තිය කියන ස්වභාවයට එහෙම නැත්නම් කෝපය ද්වේෂය කියන ස්වභාවයට ද්වේෂයක් ඇති වෙලා ඉවරයි. සා ද්වේෂයෙන් නිරුද්ධ ස්වභාවයකත් ස්වභාවයකට රාගයක් ඇති වෙලා ඉවරයි. එතකොට දැන් මේක මෙහෙම අර අයින් කරන මානසිකත්වයේ තුලම තියෙන්නේ ආයි රාගය සහ ද්වේෂයම තමයි. අර කවදාවත් ගොඩ එන්න බැරි අපි කියන්නේ ට්‍රැප් එකකට අහුවෙලා ඉවරයි. ඉතින් මේක මෙතනින් එහාට ගිහිලා අර බලනකදී මේක මෙහෙම ලේබල් කිරීමක් නෑ. ලේබල් කිරීමකින් තොරව මේ ඇති වෙන ස්වභාවය දකින්නවා එච්චරයි. එතකොට මේ ඇති වෙන ස්වභාවය ඒ යථාර්ථය දකින්නවා. දැන් මේ යථාර්ථය දකින්නවා කිව්වට පස්සේ ඔන්න දැන් ඕකෙත් උඩ මට්ටම ඒ කියන්නේ අපි මූලික වශයෙන්ම තියෙන මට්ටම සහ ගැඹුරට යනකොට තියෙන එක හාත්පසින්ම වෙනස්. දැන් මම මේ කියන එකත්
නෙමේ මේ කතාව. දැන් අපි මුලමත් මේ මට්ටමට ආවට පස්සේ දකිනවා මෙහෙම මෙහෙම හරියට මෙහෙම හැංගීම ඇති වෙලා මෙහෙම ඒ හැංගීම ඇති වෙලා නැති වෙලා යන බව. හරියට නිකන් අර මුහුදක මුහුදු රළ ගහලා ආයි මුහුදට මේ එකතු වෙනවා වගේ මෙහෙම හැංගීම ඇති වෙලා නැති වෙලා යන බව. ඒ කියන්නේ දැන් ද්වේෂයක් ආවත් ඒ ද්වේෂය හරියට නිකන් රැල්ලක් වගේ හැදිලා මුහුදේ රැල්ල හැදිලා ආයි මුහුදට මේ එකතු වෙනවා වගේ ද්වේෂය ඇති වෙලා නැති වෙලා යනවා. රාගය ඇතිලා නැතිලා නැහැ. එහෙම නැත්තම් රූපේ ශබ්දේ ලෝකේ කියලා ගොඩනැගෙන මොන යම්ම දෙයක් වුණත් ඒ ගොඩනැගෙන එක මේ විදිහට මෙහෙම ඇති වෙලා මෙහෙම ඇති වෙන තැනම මෙහෙම නැති වෙලා යනවා මිසක් අර අර එතනින් එහාට ගිය අර සුද්ධ වූ අර මුහුද වගේ ස්වභාවයක් තියෙනවා. මේ රැලි කියලා එහෙම වෙනම එකක් පවතින්නේ නැහැ. මේ රැලි නිකන් මේ සැරින් සැරේට මුහුද විසින් හදලා දෙනවා. හදලා ඒ හදන රැල්ල නැවතම මුහුදටම එකතු වෙනවා වගේ මෙන්න මේක දකින්න. එතකොට මේ දකින්න එකටත් ටිකක් එහාට යනවා මේ කතාව. හරි. දැන් මේ මට්ටමට ආව පස්සේ මෙහෙම දකින්නවා මේ මොනා වුණත් දැන් අපි හැඟීමක් එහෙම නැත්තම් රූපයක් ශබ්දයක් ලෝකය කාලය මොකක් හරි අවකාශය කියන එක මේක මේ හේතුන්ගේට අනුකූලව මෙහෙම සකස් වෙලා හරියට අර මුහුදෙන් රැල්ලක් හදලා වගේ මේක හද සකස් වෙලා ඒ රැල්ල රැල්ල කවදාවත් ඒක වෙන්නේ රැල්ල සකස් වේ රැල්ල සකස් වෙනකොටම ඒ රැල්ල සකස් වීම තුළම බිඳ වැටෙනවා. ඒ ඇත්තටම ඒ රැල්ල කවදාවත් සකස් වෙන්න වෙන්නේ ආයි රැල්ල සකස් වීම තුළම බිඳ වැටෙනවා නැවත මුහුදට එකතු වෙනවා. එතකොට දැන් මේ රැල්ලෙන් එහා ගිය අර මුහුදේ ස්වභාවය දකින්න. දැන් මෙතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි මේ කතාව තෝරගන්න ඕනේ. දැන් මෙතනින් එහාට තෝරගෙන ගිහිල්ලා මේ කතාව තෝරගන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් මෙතනදී අපිට පේනවා අපිට මේ කාලය කියන සාධකය නැතුව ලෝකයක් කියලා එකක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි අතීතය කියන එක තොරව අනාගතය කියන එකෙන් තොරව වර්තමාන මොහොතක් කියන එක හදාගන්න බෑ. මෙතන මේ හුඟක් වෙලාවට ආව ගන්න වැරදි අදහසක් තියෙනවා. මේ පච්චුප්පන්න මොහොත කියන්නේ වර්තමාන මොහොත කියන. පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොතට වඩා එහාගේ ගැඹුරු කතාවක්. පච්චුප්පන්න මොහොත කියන්නේ මේ වර්තමාන මොහොත නෙවෙයි. මේක නිකන් අර මේ අර ප්‍රත්‍යයෙන් එහෙම නැත්තම් හේතු වෙන්නේ අර ප්‍රත්‍ය වෙලා යමක් හට ගන්නවා කියන එක හේතු නිසා සකස් වෙලා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් ගත්තොත් ඉර එළිය වැටෙනවා. ඉර එළිය වැටෙනකොට ගහක් තියෙනවා. ඒ ගහයි ඉර එළියයි ඊළඟට පොළොවයි නිසා හේවණැල්ලක් විද්‍යාමාන. අන්න ඒ වගේ එකක් තමයි මේ මූලික වශයෙන් මේ පච්චුප්පන්න කියලා කියන්නේ. එතන මේ වර්තමාන මොහොතට වඩා එහාගේ කතාව තමයි මෙතන කියන්නේ. එතකොට දැන් අපි හොඳට බලනකොට පේනවා මෙතන මේ අනාගතයක් කියන එකකින් තොරව අතීතය කියන එකකින් තොරව වර්තමාන මොහොතක් කියලා එක පැනවෙන්නේ නැහැ කියලා. එතකොට අතීතය කියනකොටම මේ අපි කතා කරන්නේ පවතින යමක් ගැන නෙමෙයි. එතකොට අනාගතය කියනකොටම ආයි කතා කරන්නේ තියෙන දෙයක් ගැන නෙමෙයි. එතකොට මේ විදිහට තියෙනවා කියලා කියන්න බැරි පවතිනවා කියලා කියන්න බැරි දෙකින් යමක් තියෙනවා වගේ දැනෙන්න පටන් ගන්න දැනීමක් වෙනවා. එතකොට මේ දැනීම කියන එක අර ප්‍රත්‍යය නිකන් මේක අර අපි එක විදිහට හේතුඵල ධම විදිහටත් විස්තර කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රත්‍ය හරහා ගොඩ නැගෙන මොහොතක් වගේ එකක් කියන මම මේලා මොහොත කියන වචනේ ගන්නවා. එතකොට මොහොතක් වගේ දැනෙන්න ගන්නවා. හැබැයි මේ දැනීම අපි හොඳට බැලුවොත් මේක අතීතයෙන් තොරව අනාගතයෙන් තොරව මේක පවතින විදිහක් නැහැ. එතකොට මේ පච්චුප්පන්න මොහොත කියන්නේ මේ වර්තමානය කියන එක නෙමෙයි. වර්තමානයේ කියනකට වඩා එහා ගිය කතාව. දැන් මේක වෙන විදිය අපි නිකන් ප්‍රායෝගික උදාහරණයක් අරගෙන
මේ කතාව පොඩ්ඩක් තවත් එහාට ගිහිල්ලා බලමු. දැන් අපි හිතමු දැන් මෙහෙම දෙයක් වෙනවා. අපි හිතමු දැන් ඔබ අපි දෙම හෙට වෙන්න තියෙන සිද්ධිය. මම මේක අනාගත එකක් ගන්නෙ මේක මේ කතාව කියන එක පහසු වෙන හින්දා. හැබැයි අතීතයටත් මේක මෙහෙමයි ආයේ වර්තමානයේ කියලා ගොඩනැගෙන තැනත් ගොඩනැගෙන්නේ මේ ආකාරයටමයි. අපි තුම දැන් හෙට අපි අපේ දරුවව ඉස්කෝලේ එක්කන් යන්න තියෙනවා. දැන් මේක මේක එනවා මේ හැඟීම කියන එක ගොඩනැගෙනවා. දැන් හෙට ඉස්කෝලේ එක්කන් යන්න. එතකොට දැන් මේක එක විදිහට අපූරු සිහිනයක්. එතකොට දැන් අපි මෙතන මේ දකිනවා දැන් දරුවා කියන චරිතය තියෙනවා මෙතන. දැන් හෙට ඊළඟට හෙට කියන කාලය තියෙනවා මෙතන. එතකොට දරුවා කියන චරිතය ඊළඟට මෙතන හොඳට ගොඩ බැලුවොත් තේනවා මෙතන මේ මම කියලා චරිතයක් තියෙනවා. එතකොට මම කියන චරිතය විසින් දරුවා කියන චරිතය කාලය කියන එක හරහා පාසල කියන තැනට අවකාශය හරහා යන සිද්ධියක් නිර්මාණය වෙනවා. එතකොට මේ සිද්ධිය අපිට බැලුවොත් අපිට පේනවා මෙතන මේ මම කියන කෙනත් ඇත්තටම මේ පවතින එකක් නෙමෙයි. මේ මම කියන එක මේක ඇතුලේ තියෙන මේ හරියට අර චිත්‍රපටයක තියෙන චරිතයක් වගේ එකක්. එතකොට මෙතන මේ ළමයා කියන එකත් ඇත්තටම මේ පවතින එකක් නෙමෙයි අර චිත්‍රපටයක පවතින චරිතයක් වගේ එකක්. එතකොට මෙතන හෙට කියන දවසත් එහෙමයි. එතකොට එතන ගොඩනැගිලා තියෙන සියලු කාලය අවකාශය. එතකොට මුළු මේ සිද්ධියම අර චිත්‍රපටයක ක්‍රියාදාමයක් වගේ චරිත ටිකක් වගේ. එතකොට හොඳට මෙතනදී බැලුවාම අපිට පේනවා මෙතන මේ මම කියන චරිතය තමයි දැනින්නේ එයා තමයි කරන්නේ කියලා හිතාගෙන හිටියට මෙතන අපිට හොඳටම බැලුවාම තේරෙනවා මේ මම කියන්නේ මේක චරිතයක් විතරයි. එතකොට මම මේ වෙලාවේදී මේ අනාගතාන්තයේ මේක හැදෙනකොට මේ මම කියන ගෙනවත් දකින්නේ කවුද? එතකොට මේ චිත්‍රපටිය දකින්නේ කවුද? ළමයා ඉස්කෝලේ යනකොට මේ ඉස්කෝලේ යන ළමයා ඉස්කෝලේ එක්ක යන ළමයාගේ අතින් අල්ලගෙන යන මම අම්මා හරි තාත්තා හරි යනවා මම. මේක උපමාව ඔබට ගැළපෙන විදිහට දාගන්න. උපමාවේ පදිංචි වෙන්නේ නැතුව. එතකොට මෙතන පාසල මේ කාලය මේ ඔක්කොම නිරීක්ෂණය වෙන්නේ අර චරිතයට නෙමෙයි. දැන් මේක හැදිලා තියෙන මේ මම කියන චරිතයට නෙමෙයි. මේකේ මම කියන්නේ තව චරිතයක් විතරයි. තව කැරක්ටර් එකක් විතරයි. ආරිත් කැරක්ටර් එක වගේ. එතකොට මේව අර පවතිනවා කියලා කියන්න පුළුවන් කැරක්ටර්ස් නෙමෙයි. එතකොට දැන් මේක නිකන් අර සිහිනයක් තුල ගොඩනැගෙනවා වගේ මේකේ අමුතු දෙයක් තියෙනවා. මේක ඔබ තුළින් මේක දකින්න ඕනේ. මම මේක උඩින් කිව්වට මේක මදි. මේ මං කියන එක නිකන් වචනාර්ථයෙන් දැනුවට අරගත්තට බෑ. මේ ඔබ තුළින්ම දකින්න. දැන් ඔය එතකොට අතීතය ඔන්න දැන් ඊට පස්සේ බලමු අතීතය කොහොමද කියලා. හරි. එතකොට දැන් අතීතයේත් අපිට පේන කැරක්ටර් එකක් තියෙනවා. එක එක කැරක්ටර්ස් තියෙනවා. දැන් අතීතය එතකොට මේ කැරක්ටර්ස් වල ඊළඟට තියෙනවා මේක විශේෂ කැරක්ටර් එකක් නෙමෙයි අර අනිත් කැරක්ටර්ස් වගේම මම කියලා කැරක්ටර් එකක් තියෙනවා. එතකොට මේ කියන්නේ මම කියන කැරක්ටර්ස් අනිත් තියෙන කැරක්ටර්ස් වලින් ස්වායක්ත නැහැ. අනිත් එක එකත් කැරක්ටර් එකක් විතරයි. එතකොට මේක මේ දැනීම. එතකොට මේ චිත්‍රපටිය දකින්නේ මම නෙමෙයි. එන මුල අදහස තමයි මේ චිත්‍රපටිය දකින්නේ මම කියන එක. මේ අනාගත අන්තය හැදුනත් මේ අතීත අන්තය හැදුනත් චිත්‍රපටිය දකින්නේ මම කියලා. හැබැයි චිත්‍රපටිය දකින්නේ මම නෙමෙයි. මේ චිත්‍රපටියේ ඇතුලේ එහෙම නැත්නම් මේ වෙන ගොඩනැගිලි ඇතුලේ තව එක කැරක්ටර් එකක් විතරයි මම. මේක හරිය නිකන් අර සිහිනයක දැන් සිහිනයක දැන් ඔබ කියන චරිතයත් ඒ සිහිනය ඇතුළේ සමහරට ඉන්නවා. හැබැයි මේ ඔබ කියන චරිතයේ සිහිනය ඇතුළේම ඉන්න තව සිහිනයක් නේ. හැබැයි මේ සිහිනය දකින තැන අර
සිහිනය තුළ තියෙන කැරක්ටර් එක නෙමෙයි මම කියන හැදිලා තියෙන කැරක්ටර් එක නෙමෙයි. ඒ වගේම තමයි මේ අතීතාන්තයේ ගොඩනැගුණත් අනාගතාන්තයේ කියලා ගොඩනැගුණත් මේකේ මේ කාලය කියන එකත් අර චිත්‍රපටිය ඇතුළෙම තියෙන අර නිකම් මේ එක තලයක එකට තියෙන මේ එකකින් එකක් ස්වායක්ත නැහැ. එතකොට මේ මම කියන කැරක්ටර් එකවත් මේ චිත්‍රපටිය හැදෙන ගන්න වෙන කැරක්ටර් එකවත් මේක සිද්ධියවත් මේක කාලයවත් තව එකිනෙක ස්වායක්ත නැහැ. එතකොට මේක මම කියලා එහෙම විශේෂකකුත් නැහැ. ඇත්තටම මේක පවතින්නෙත් නැහැ. අනිත් කැරක්ටර්ස් නොපවතිනා වගේ මේ කැරක්ටර්ස් පවතින්නෙත් නැහැ. එතකොට අපිට පේනවා මේක දකින්නකොට මෙය කිසිවක් නොදකින්න ඒ කියන්නේ මේ මේ මේක විඳින්නා මම නොවේ මේක කැරක්ටර් එක විතර කැරක්ටර් එකක් විතරයි මම කියන්නේ විඳින්න කිසිසේත්ම මම නෙමෙයි හුදු කැරක්ටර් එකක් පමණක් බව. දැන් අපි වර්තමානයට ආවා. වර්තමානයේ කියලා අපි දැන් මේ වෙලාවේ දැන් අපිට මේ පේන ඇහෙන එක මහා යථාර්ථයක් විදිහට දැනුණට අපි හොඳට දැන් මේක අතීතය මං අනාගතය ගැන විශ්ලාම උපමාවෙන් ගත්තේ ඒක ඔබට තෝරගන්න පහසු නිසා. අපි දැන් වර්තමානයට ආවම ඔබට හොඳටම පැහැදිලි වෙනවා. මේක හොඳට බැලුවොත් මේ වර්තමානයේ තුලත් මේ දකින්න එහෙම නැත්නම් මේ දැනෙන්න එහෙම නැත්නම් මෙතනත් මේ මම කියලා ගොඩනැගිලා තියෙන එකත් අර විදියටම හැදෙන චිත්‍රපටියක චරිතයක් විතරයි. එතකොට මේක දැනෙන්නේ මේක දකින්නේ මේක පිටිපස්සේ ඉඳන් බලාගෙන ඉන්නේ මේ මම නෙමෙයි. එතකොට දැන් අපිට තියෙනවා පොඩි චිත්‍රපටියක් බලද්දී පොඩි තියෙන පොඩි දැන් චිත්‍රපටියක් අපි බලාගෙන යනකොට මේක අපිට ඒ බලන මොහොතේ ඇත්ත වෙනවා. අපි අර චරිතවලට ආරූඪ වෙනවා. අපි එක්කෝ ඒකේ වීරයාට ආරූඪ වෙනවා එක්ක දුෂ්ටයාට ආරූඪ වෙනවා. අපි ඒ චරිතය බවට පත් වෙනවා. අපි ඒ චිත්‍රපටිය රසවින්දනය කරනකොට අපි ඒ චරිතය බවට පත් වෙලා ඒ චරිතය තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි කවදාවත් අර චරිතය නෙමෙයි. ඒ චරිතය තුළ ජීවත් වෙනවා. එතකොට දැන් අපි මේක එක එක සිනාරියෝ හදනවා. ඒ කියන්නේ දැන් අපි දැන් චිත්‍රපටිය කොහොමවත් ඒක රූගත කරලත් ඉවරයි. ඒ චිත්‍රපටිය ඔබ දැන් මෙතන එක්සයිට් වුණා කියලා එහෙම නැත්නම් ඔබ මෙතන කලබල වුණා කියලා මේ අර ඒතුළට අර හැඟීම ආවා කියලා මේ චිත්‍රපටිය ගොඩනැගීම කිසිම බලපෑමක් නැහැ ඔබේ ওই තියෙන මේ හැඟීමේ. කියන්නේ ඔබ හදන ඔබ අර චිත්‍රපටිය දැන් මේ කතාව දැන් වීරය මෙහෙම වෙන්න ඕනි දැන් මේ කතාව ඊළඟ සිද්ධිය මෙහෙම වෙන්න ඕනි මෙහෙම කොච්චර එහෙම හිතුවාද ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ චරිත තුළට ඒ සිද්ධි තුළට ආරෝපණය වෙලා හිටියට ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. එතකොට දැන් මේකම තමයි අර චිත්‍රපටියේ තියෙන අපූර්වත්වය. චිත්‍රපටිය අපි බලනකොට චිත්‍රපටියේ රසවින්දනය කරන්නේ ඇත්තටම අර තියෙන මේ අවිනිශ්චිත භාවය. මෙතන අපි එකක් හදනවා අපි වෙනම ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන යනවා. හැබැයි ඒ ස්ක්‍රිප්ට් එක ඒක ලිව්වට ඇති වැඩකුත් නැහැ. මොකද චිත්තපටිය මේ වෙනකොට ඒක රූගත වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒක රූගත කළා ඒක කොහොමවත් අර මේක තිර දැක්වෙනවා විතරයි. එතකොට දැන් මෙන්න මේ වගේ එකක් වෙනවා. දැන් මේ චරිත තුළට අපි ආරෝපණය වෙනවා. මෙතන මම අපි කියන වචනේ මේ වෙලාවේදී ගන්නම්. මේක ඔබ ගන්න එපා. දැන් මේ එතකොට දැන් ඔබ මේක කියනකොට ඔබ ගන්නවා දැන් මේ නිරීක්ෂණ වෙන තැනත් යමෙක් ඉන්නවා කියලා. මං එතනට එන්න කලින් මෙන්න මේක පැහැදිලි කරගන්න. එතකොට අපි කරන්නේ මෙතන මේ මම කියන චරිතයට ආරෝපණය වෙනවා. අපි අර චිත්‍රපටිය බලද්දී අපිට අමතක වෙනවා වගේ මේක චරිතයක් කුදු මේක පවතින එකක් නෙමෙයි කියලා. අපි අමතක වෙනවා වගේ දැන් මෙතන අමතක වෙලා අපි මම කියන චරිතයට ආරෝපණය වෙනවා. ඒ වගේම මම කියන චරිතය විතරන්නේ මේකේ තියෙන අනිත් චරිතවලට. දරුවා එහෙම නැත්නම් නෑද ඇයෝ ඔය කියන විදිහට මේ තියෙන සිද්ධි එතකොට මේකේ තියෙන මේ කාලයට මේක හැම දෙයකටම ආරෝපණය වෙලා අපි වෙන ස්ක්‍රිප්ට් එකක් ලියනවා. එතකොට වෙන ස්ක්‍රිප්ට් එකක් ලියවෙන එකත් ආයි මේ චිත්‍රපටියක්ම තමයි. ඒ ලියවෙන එකත් මේ චිත්‍රපටියේම කොටසක් තමයි. දැන් අපි හිතමු චිත්‍රපටියක් පෙන්වනවා.
ඒ චිත්‍රපටිය පෙන්නන්නේ මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා මේ නළු නිළිය හොයලා මේ චිත්‍රපටිය හදන විදිය තමයි පෙන්නන්නේ. ඉතින් ඒ වගේ චිත්‍රපටියකුත් යනවා මේක ඇතුලේ. එතකොට ඒකට මේ ආරෝපණය වෙනවා. එතකොට මේ මෙහෙම මේ අර චිත්‍රපටියේ මේ චරිතයකට ආරෝපණය වී සිටීම වගේ මුලාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ මම කියන්නේ හුදු කැරක්ටර් එකක් විතරයි කියලා. ඒක පවතින එකක් නෙවෙයි මේ මායාමය මම කියන කැරක්ටර් එකට ආරෝපණය වෙනවා. එහෙම නැත්නම් මේකේ ඉන්න දරුවට එහෙම නැත්නම් මේ සියන සිය දියලු දේවල් වලට ආරෝපණය වෙනවා. එතකොට මේ ආරෝපණය වීම තුළ මේක මේක අර ඇත්තක් කර ගැනීම තුළ එතකොට මේ අර අමතක වෙනවා. මේ අමතක වීමම තමයි සසර කියන්නේ නැත්නම් අවිද්‍යාව කියන්නේ. එතකොට අපිට අමතක වෙනවා මේ මමද නොවන මේක කිසිදු කැරක්ටර් එකක්ද නොවන සිද්ධියක්ද නොවන කාලයද නොවන මේක සියල්ලම ඉක්මවා ගිය තැනකට තමයි මේක දැනෙන. ඒක තමයි මේක නිරීක්ෂණය වෙන්නේ. මේ සියල්ල මේ සමස්ත චිත්‍රපටයේ නිරීක්ෂණය වෙන්නේ. මම මේක තැනක් කියලා කිව්වට ඔබ මේ තැනක් කියන වචනේ පදිංචි වෙන්න එපා. මොකද මේක තැනක් කියනකොටම අපි ආයි මේ නිරීක්ෂණය වෙන දේ අපි කැරක්ටර් එකක් කරනවා. තව චරිතයක් බවට පත් කරනවා. දැන් මම අර මානකුල් මුලින් විස්තර කරන්නේ දැන් මේ සතිපට්ඨානය හරි සතිය හරි භාවනාව හරි කියන තැනදී මෙතන හුඟක් වෙලාවට කරන්න තැනදී තේන දේ තමයි දැන් අපි කරන්න හදන්නේ ආයේ මෙතන සතිය කියලා කැරක්ටර් එකක් හදලා එහෙම නැත්නම් මෙහෙම නිරීක්ෂකයා කියලා කැරක්ටර් එකක් හදලා ඒ කැරක්ටර් එක හරහා හැදෙන චිත්‍රපටිය ඇත්ත කරගෙන ඉන්නවා. එතකොට දැන් මෙතන මම කියන කැරක්ටර් එක හරි ඒක මම නෙමෙයි ඒක මුලාවක් ඒක බොරුවක් කියලා ඒක පැත්තකින් තියලා එතකොට මේ මෙහෙම ඒකත් බලන්න ඕනි මෙහෙම කියලා එතන එක්ක සතිය කියලා කැරක්ටර් එකක් හදාගෙන එමෙ නැත්තම් මේක මේ නිරීක්ෂකයා කියලා කැරක්ටර් එකක් හදාගෙන ඒ කැරක්ටර් එක ඇත්ත කරගෙන ආයි චිත්‍රපටිය බලමින් ඉන්නවා. ඒකයි දැන් මම මේ ඔබට කියන මේ බණ ටිකත් ඔබ ගන්න ඔබට ගැනෙන්නේ හරියට ඒ වගේ තැනකින්. දැන් මම මේ කියන එකත් අරගෙන ආයිත් මොකද කරන්නේ මෙහෙම නිරීක්ෂණය වෙන තැනක් තියෙනවා කියලා ආයි මොකද කරන්නේ මේ නිරීක්ෂණය වෙන තැනක් කියන එක ආයි කැරක්ටර් එකක් බවට පත් කරනවා. එහෙම නැත්නම් මේක සිද්ධියක් බවට පත් කරනවා. එතකොට මේක කැරක්ටර් එකක් සිද්ධියක් බවට පත් වෙනකොට තවදුරටත් ඒ නිරීක්ෂකයා නොවේ. ඒ නිරීක්ෂණය වෙන දේ. ඉතින් මේක අර හුදු වචන වලින් මේක පැහැදිලි කරගන්න තෝරගන්න අපහසුයි කියන්නේ ඒකයි. දැන් මේ කියන වචන ටික අල්ලලා දැන් අපි ලස්සනට අර නිරීක්ෂකයා කියන එක කැරක්ටර් එකට අවශ්‍ය චරිතය ලියනවා. ඒක ලියවෙනවා. ඒ කවුරුවත් ලියනවා නෙමෙයි ඒක ලියවෙනවා. එතකොට ඒ ලියවිලා ඒකත් දාලා මේක චිත්‍රපටිය ආයි හදලා ආයි බලනවා. එතකොට මේ චිත්‍රපටිය ආය ආරෝපණය වෙනවා. එතකොට මේ ආරෝපණය වීම අපි භාවනාව කියලා වැරදියට ගන්න පුළුවන්. වැරදි තැන සතිය සතිපට්ඨාන කියලා. හැබැයි සතිය සතිපට්ඨාන කියන්නේ අර නිරීක්ෂකයා කියලා තව චරිතයක් හදාගෙන ඒ චරිතයට ආරෝපණය වීමම නෙමෙයි. එතකොට මේ නිරීක්ෂණය කියන එක කැරක්ටර් එකක් වෙනකොට ඒ කැරක්ටර් එකත් නිරීක්ෂණය වෙන්නේ වෙන තැනකින්. මෙතන හොඳට ඔබ මතක තියාගන්න මම මෙතන තැනක් කියලා කියන්නේ මෙතනදී වචනාර්ථකින් මට කියන්න පුළුවන් දෙයක් නැති බව. එතකොට එතන වචනයක් විස්තර කරන්න බෑ. එතන කියන්න බෑ. මෙතන කියන්න බෑ. ඔතන කියන්න බෑ. ඒ කාලය ඇතුලේ නෙමේ තියෙන්නේ. කාලය ඇතුලෙන් විස්තර කරන්න බෑ. අවකාශය ඇතුලෙන් විස්තර කරන්න බෑ. යමක් ඇතුලෙන් විස්තර කරන්න බෑ. විස්තර නොකර සිටීමකින් විස්තර කරන්න බෑ. නිශ්ශබ්දතාවය දෙනුවේ ශබ්දය දෙනුවේ හුදු වචන පද සියල්ල ඉක්මවා ගිය තැනක් කියනකොට මං ආයිත් මේකට අර්ථකථනයක් දෙන්න
හදනවා. හැබැයි ඒ අර්ථකථනය තුළ ඔබ රැඳෙන්නේ නැතුව මේක එහාට ගිහිල්ලා මේ කතාව තෝරගන්න. මේ කියන්න මොකක්ද කියන්නේ. දැන් මේ කියපුටි සියල්ලම හුදු මේකට පෙන්නන්න දික් කරපු ඇඟිල්ල විතරයි. එයිද ඇඟිල්ල පදිංචි නොවේ, දිශාව දකින්න, දිශාව ඉක්මවා ගිහිල්ලා දකි. හොඳයි හොඳයි, ප්‍රශ්න තියෙනවනම් එනවා. සිහිනයක් කියනකෝ. එතකොට දැන් මේ සිහිනයක් කියන එක, එතකොට හොඳට මතක තියාගන්න, මේ සිහිනයක් කියලා කියන්නේ හුදු උපමාවකින් අර මං කියන්නේ මේ පේන්නපු ඇඟිල්ල විතරයි. දැන් මෙහෙමයි, දැන් අපි දැන් සිහිනයක් තියෙන්නෙම යථාර්ථයකට සාපේක්ෂවනේ. එතකොට සියල්ල සිහිනයක් නා, මේක නිරීක්ෂකයාද සිහිනයක් නා, නිරීක්ෂණය වන දේද සිහිනයක් නා, සමස්තයම සිහිනයක් නම් සිහිනයක් නොවන දෙයක් හමු නොවේම නම් එතකොට තවදුරටත් මේක සිහිනයක් වෙන්නේ නෑ. එතකොට මේක සම්පූර්ණ ආයි නැවතත් සම්පූර්ණ රියලිටි එකක් වෙනවා, සම්පූර්ණ යථාර්ථයක් වෙනවා. මොකද සිහිනයක් නොවන දෙයක් හමු නොවන නිසා. එතකොට මේ සිහිනය කියන කතාව හුදු මෙතනට මේ තෝරගන්න, පැහැදිලි කරගන්න, පාවිච්චි කරන්න මාර්ගය විතරයි. එතකොට මේ මාර්ගය ඔබට ඇත්ත වෙනකොට, අර සියල්ල සිහිනයක් වෙනකොටම, එතකොට ඒ සිහිනයක් නොවන දෙයක් නොපවතින නිසා නැවත සියල්ල යථාර්ථය බවට පත් වෙනවා. මොකද යථාර්ථයකට සාපේක්ෂව දකින සිහිනයක් කියන එක විතරයි. එතකොට මේ සිහිනය කී විදිහට හරි, දැන් මේ කියපු කතා ඔක්කොම විදිහට මේක උපමා විදිහට ගන්න. එතකොට මේ උපමාර්ථයෙන් ඔබ ඉබ්බා ගිය තැනක තමයි තියෙන්නේ. එතකොට අපි සිහිනය කියලා කියන්නේ හරි අපි වෙන මොකක් හරි දෙයක් ගන්න හුදු ඔබට පෙන්වන ඇඟිල්ලක් විතරයි. එතකොට ඒ ඇඟිල්ල ඉක්මවා කියන මේ කතාව දකින්න අර මම මුලින් කියපු තැන දී හුඟක් වෙලාවේදී අපි මෙතනදී වෙන්නේ ඒකම නම් අයි පොඩ්ඩක් පැහැදිලි කරොත් අපි කරන්නේ නිරීක්ෂකයෙක් හදාගෙන භාවනාව සතිය කියන එකක් හිර වෙලා ඉන්නේ. එතකොට නිරීක්ෂකයා හදා ගැනීම සහ නිරීක්ෂකයා වීම කියන එක දෙකක්. නිරීක්ෂකයා හදා ගැනීම තුළ ඔබ හිර වෙන්න එපා. එතකොට නිරීක්ෂකයා හදා ගැනීම ඉක්මවා ගිහිල්ලා නිරීක්ෂකයා බවට පත් වෙන්න. නිරීක්ෂකයා බවට පත් වෙන්න කිව්වහම ආයෙත් ඔබ වචනවල පත් වෙලා එහෙම නිරීක්ෂකෙක් ඉන්නවායි කියන තැනින් ඒක ගන්න එපා. එකක් නැවතත් උපමාවම තමයි. ඉතින් නිරීක්ෂකයා නිරීක්ෂකෙක් හදා නොගෙන නිරීක්ෂකයා බවට පත් වෙන්න. එතකොට මේ කාලය ඉක්මවා යාවි, අවකාශය ඉක්මවා යාවි, සියල්ල ඉක්මවා යාවි.